आगे। थैंक यू प्रिसाइडिंग ऑफिसर। आई लाइक टू कंट्रीब्यूट टू दिस इम्पोर्टेंट पीस ऑफ इन्वेस्टमेंट दैट हैज बीन ब्रॉट इन। एज वी सेड अभी मुलिंद अम्मा क्यूए मे आयोजन पानत गैन किसी प्रश्न अटने नमूत आयोजन पानत संबंधे मे गेन आकार मुखरत देने खारत देने की न प्रश्न तमाई तिबेन द मे कथा कर मोहते आंडू इन्हें हतर देना एक इदिरीपात करपु मुदाल अमति अद मितन नेह मगे करना लक्ष्मण तुम्हारे सुपपात्र अलू तमात्यांचे तराग्ञान अवस्था संबंधे नमूत एत I'm sorry, I didn't see you on my left-hand side. So we have some added. Okay, we have six members then. So if I may clarify. But is that sufficient enough? If we call a quorum bell today, you won't have the government members here. The government work. But I don't want to ensure, but I only want to warn you, please get the members coming in here. I don't want to call a quorum at this particular moment. It may sambandhen, amatthuma, maithanne, may sambandhen, uttaradhenne, api lakshmanyap, amatthuma. ඔබතුමා ඉදිරිපත් කරනවා අපි අපි සරතමුගම ඇමතුමගෙන් ඇහුවා කරුණාකර කියන්න කවුද මේකේ අයිතිකරු නිකං ගෙනල්ලා සයිනෝ ලංකා ප්‍රයිවට් පා ප්‍රයිවට් කම්පැනික් කියන එක ඒක කවුද අයිති කාටද අයිති මොකද්ද වෙන්නේ කියන එක අපි දැනුවත් වෙන්න අවශ්‍යයි මම වගකීමකින් කියනවා ජූනි මාසේ 4 වෙනිදා 2012 මම රෙජිස්ටර් කම්පැනි aran තිබෙනවා ඒකේ ඡායාපිටපතක් ඒකේ තියෙන සයිනෝ ලංකා හෝටල්ස් ප්‍රයිවට් ලිමිටෙඩ් එකේ आयोजक हतर दध्यक्षवर मेन गामिनी सेनरात पियदास कुडबलगे मोहन डी आलवेस इट पास नील भंडार हपुहन मे डनट अभी दन विद्यट रजिस्टर कंपनी तीन नाम हतर मेका इट पास एमतुमा कीन पारधि कि वो मेक इंश्योरेंस कंपनी कुट सत्तीन वाइकेला तव लैक्सीन कीन कंपनी तव एक तीन वाइकेला पार्लिमेंट एने अंग संपूर्ण धनवत्म तुंद व्याज मे निकांगे पार्लिमेंट वरम क्लबागा करमती मे संबंध उत्तर मेक एने द फाइनेंस कंपनी कोट सक द फाइनेंस कंपनी पटंगत मे आयतने ईट पास अब तुम्हारा दिदास महिता नवंबर मासे under the expropriation bill you all expropriated this right the ekiyana avasthavedi obutumalata meka professor lakshman watawela yatade thamai meka maha bankuwen meka palane karanna bala dunne etumalanga tibba million 6900 ekata takseru karapu offer ekak eka pratikshepa karala tiyena kpmg langa tibba million 9100 ekata ඒක ප්‍රතික්ෂේප කළා තියෙනවා මොකද නැත්තම් මේ කම්පැනිට එන්නේ නැහනේ දැන් ඔබතුමාලා මේක නිවාඩ් කබ්‍රාල්ගේ තක්සේරුව අනුව මිලියන් 3500 4000කට කොහෙද මං හිතන විදියට තමයි හුවමාරු කරන්නේ අපි තාම දන්නේ කීයකට මේක ඉදිරිපත් කළා තිබෙනවද එහෙනම් මේක කොයි ආකාරයෙන්ද මේක කාර්ද කොයි තක්සේරු ක්‍රමයකද මේක ලබලා දුන්නේ කියන ප්‍රශ්නේ මං හිතන්නේ ඔබතුමාට උත්තර දෙන්න අවශ්‍යයි මතක තියාගන්න අවශ්‍යයි අප විපක්ෂක වශයෙන් ආයෝජන කරන ආයෝජනය පිරිසුදු මට්ටමින් එනවනම් අපි සම්පූර්ණ සහාය ලබා දෙනවා. නමුත් මේකේ පේන්න තියෙන කොටස මේක දූෂණ වංචාව සහගතව ඇතිලා තිබෙනවනම් මතක තියාගෙන ඔබතුමාලා 2011 නොවැම්බර් මාසේ ගෙනාව පනත වගේම පනත් නැවත ඉදිරිපත් වෙන අවස්ථාව ඇති කළා තියෙනවා කියන එකත් මතක තියාගන්න අවශ්‍යයි. මොකද මේක කිසිසේත්ම මේකේ කිසිම විනිවිදභාවයක් පේන්න නැහැ මතක. ඔබතුමා මම දන්න ඔබතුමාත් බැසිල් රාජපක්ෂ එමුතුමාත් මේක තමාරගේ අමාත්‍යංශ තියෙන ආකාරයේ බොහොම ඕනකමින් සටන් කරා. මේක වැරදි තක්සිරු හරි තක්සිරු කරන්න ඕනේ කියලා මම ඒකත් මතක් කරන්න ඕනේ මොකද 2011 නොවැම්බර් මාසයේ මේක අපි විවාද කරන අවස්ථාවේදී මම දැක්ක ඔබතුමාගේ මතය මීට වෙනස් දැන් ඉතින් ආණ්ඩු ප්‍රතිපත්තියට සරත් අමුණුවා විලි ලැජ්ජාවක් නැතුව මෙතරම් ජේෂ්ඨ ඇමතිවරයෙක් ඒ වගේ කියන එකත් ලැජ්ජාසහගත තත්වයක් අපේ පාර්ලිමේන්තුවට කිව්ව අපි බලේ ඉන්නේ ඉතින් ඕනේ කරන මලක් කරන්න පුළුවන් කියලා ඕ මතක තියාගෙන අපි අද විපක්ෂයේ ඉන්නේ හෙට අපි ආණ්ඩුවට ආවම ඔය කරපු ඔය කියපු කතා නැවත සුද්ධ කරන්නත් අපිට අවස්ථාව ලැබෙනවා කියන එකත් මතක් කරන්න අවශ්‍යයි. ඒ අවස්ථාවේ කියන්නේ පා එක්සත් ජාත්‍ය පක්ෂයේ මේ ආයෝජකන දිරිගැන්වීම නවත්වන්න හදනවා කියලා. අපි කියන්නේ හොරවංචා සහගත දෙයක් තියෙනවනම් ඒක සුද්ධ කිරීම අපේ යම් විදිහ වගකීමක්. ඒ නිසා මෙතුමනි කරුණා කරලා මේ සම්බන්ධයෙන් මේක ඉන්ෂුරන්ස් කම් මේක තියෙන ඉන්ෂුරන්ස් කම්පැනියට මේකේ තියෙනවා කොටසක්
කියලා අපි දැනුවත් කරාට මේ රෙජිස්ටර් කම්පැනි එකේ තාම ඒකේ කොටස මොකද්ද කීයද දාලා තියෙන්නේ කොහෙද සල්ලි ගෙවලා තියෙන්නේ කියලා දන්නේ නැහැ. ඒ වගේම ඔබතුමාලා අග්‍රවිංශකරුගේ දෝෂ අභියෝගයේ අවස්ථාවේදී කිව්වා ගෝල්ඩන් කී කම්පැනි මෙන්න මේ නිසා අග්‍රවිංශකරු නිසා මේක ඔක්කොම යටපත් වුණා ගෙව්වේ නැහැ 30 දිනක් මැරුණා ඔක්කොම කියලා. දැන් මේක අවුරුදු 6-7ක් වෙලා තියෙනවා. කරුණාකර කියන්න මේ ගෝල්ඩන් කී කම්පැනි මේ ආයත මේ සල්ලි වලින් කාට ගෙවලා තියෙනවද කියලා. ෆින්ගර කම්පැනි අරන් තියෙන කාටද ගෙවලා තියෙන්නේ? ඔබතුමාලා සිලින්කෝ ප්‍රින්ටින් අරන් තියෙන කාටද ගෙවලා තියෙන්නේ? මේ ඇමතිවරයෙක්ට ඒක අයිතිය තියෙනවද? ඒ වගේම මේකේ මේක සෙලාන් බැංකුවේ කොටසක තියෙන මම හිතන්නේ මිලියන් 2200ක් ණයක් වශයෙන් මේ බිලියන් 2200 එතනට ගිව්වා නම් අඩු ගානේ සෙලාන් බැංකුවේ තියෙන ඒ තියෙන සල්ලි වලින් ඒ ගෝල්ඩන් කී කම්පැනි කට්ටියට ගෙවන්න තිබ්බා. ඒ සම්බන්ධයෙන් මොනවද කටයුතු කරලා තියෙන්නේ? ඉතින් බොරුවට මේ සම්බන්ධ කිරිබත් කවලා අන්තිමට අරන් තියෙන එක්කෙනෙක් වංචා කරන්නේ තවත් එක්කෙනෙක් මහ බැංකුවේ අධිපති අලිබබා සහ හොරු හතරිය වගේ එතන ඉන්න ඔක්කොම මුකුත් කරන්නේ නැතුව. ඉතින් මේ සම්බන්ධයෙන් අපට දැනුවත් කරන්න අවශ්‍ය මම නැවත කියනවා KPMG ඔෆර් එක ඇයි ප්‍රතික්ෂේප කරේ? ප්‍රොෆෙසර් ලක්ෂ්මන් වටවල බොහොම දැනුවත්කමක් තියෙන පුද්ගලෙක් ඔබතුමාලා පත් කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් මොනවද වෙලා තියෙන්නේ? කමන්නේ සම්පූර්ණයෙන් පිළිතුරු කතා විදි කර මොකක්ද මේක මේකේ සම්පූර්ණයෙන් විනිවිදභාවයෙන්ම මේක කරපු දේ අපි පිළිතුරු කතා විදි කරනවා. හරි මම සතුටුයි ඔබතුමා ඒක මුදල් ඇමතිනේ බැරි එක ඔබතුමාට කියන්න පුළුවන් නම් අගේ කරනවා. නමුත් අපි කිව්වේ මේ මෙතන සාක්ෂි සහිතව මම තියෙන නිසා මම ඔබතුමාට ඊට වැඩිය මේ සාක්ෂි ඔප්පු කරන්න පුළුවන් විදියටත් උත්තර දෙන්න අවශ්‍යයි. ඉතින් ඒක මම අගේ කරනවා. ඔබතුමාට ඒක කරන්න පුළුවන් නම් එතකොට අපි හිස නමල එක බාර ගන්නවා. නමුත් මට පේන්නේ නැහැ මොකෝ කොම් රෙජිස්ටර් කම්පැනි තියෙනක වෙනස් කරන්න බෑනේ ඔබතුමාට. ඉතින් නැත්තම් එක කොහොමද ඇති කරන්නේ? එන ඇති කරන්න යනවන කා වෙනුවෙන්ද මේක ඇති කරන්නේ? මේක සමහර මේ හතර දෙනා තව එක්කෙනෙක් වෙනුවෙන් අල්ලගෙන ඉන්නවා ඇති කොටස් හතර. ඊට පස්සේ මේ සල්ලි දැන් වියදම් කරලා ඉවරයි. කොහොමද මේ සල්ලි ටික දැම්මේ? සල්ලි එක දැම්ම නැහැ ඒ ගෝල්ඩන් කී කට්ටියද ගෙවන්න බැරිවන්නේ. එතන 30,000ක් විතර තැන්පත් කරුවන් ඉන්නවා. සල්ලි කොහෙන්ද ආවේ? කොයි දැන් මට තියෙනවා චෝදනාවක් කියලා මහා ලොකුට සද්ද කළා අපි වංචා කරා කියලා තියෙන මොනවද? මේ කම්පැනි එකට බැංකුවක් ගන්න කියලා සල්ලි බොහොම විනිවිද භාවයෙන් ඇවිල්ලා ඒක ප්‍රශ්න කවුරුද හතරක් ඇදලා දෙනවා. එන කොහෙද මේ සල්ලි කොයි පිට රටින්ද ඇවිල්ලා තිබෙන්නේ? මාතිකරණේ අනඩුයි. ඉතින් මේ සම්බන්ධයෙන් ඇමතුමා කරුණාකරලා මං ඉතමත් ඕනේ කමින් ඔබතුමාගේ ඉල්ලන්නේ මොකේ ගත්තට පස්සේ ඔබතුමාට යුතුයකමක් තියෙනවා. මං කෝවාගේ සේලන් බැංකුවේ තියෙන බිලියන් 2800ක ණයක්. ඉතින් මේ ණය ගෙවුවට පස්සේ ඔබතුමාට කීයක් ගෙවලා තියෙනද ණය පියවන්න? පියවුවට පස්සේ එහෙනම් ඒ ණයෙන් තැන්පත් කරුවන් කී දෙනෙක් ඉවලා තියෙනවද? ඉතින් මම මේ ගෝල්ඩන් කී තැන්පත් කරුවන් වෙනුවෙන් මේ කතා කරන අවස්ථාවේදී මොකර කිරිබත් කවලා මෙලෝ සතයක් ලැබිලා නැති අයට දැන් අපි පෙන්වන මෙන්න සල්ලි ලබා ගන්න පුළුවන් හැකියාව. ඒ ෆින්ගර වෙන්න පුළුවන්, සිලින්කෝ ප්‍රින්ටින් වෙන්න පුළුවන්, මේ සෙලස්ටියල් ටවර්ස් ද ඔබතුමාලා 2011 නොවැම්බර් මාසේ මේ සෙලස්ටියල් ටවර් බාරගත්තට මේකේ නෛතික භාවිතය තියෙන තව කම්පැනි එක. දැන් ඒක ගන්න නැවත පාර්ලිමේන්තුවට එන්න වෙයි. ඔබතුමාලා පරිත්‍යාග කරන්නේ මේක තව තැනකට මේකේ නෛතිකභාවය ඔබතුමා ළඟ නැතුව. ඒ සම්බන්ධයෙන් අපිට කියන්න පුළුවන්න්නේ මේ විපක්ෂෙන් අපි හෙළිදරව් කිරීමක් කරලා තියෙන්නේ ඔබතුමා ඉතමත් ඕනේ කම අපි කියනවා කරුණා කරලා මේ සම්බන්ධයෙන් උත්තර දෙන්න. ඒ වගේම ඊට වැඩිය මම හිතන්නේ මේ රටේ ආර්ථික ගැන ඔබතුමාලගේ ආර්ථික විශේෂඥයෙක් වෙන විමල් වීරවංශ මැතිතුමා මම හිතන්නේ ප්‍රකාශයක් කරලා තියෙනවා. දැන් ඇමතුමා ඔබතුමා බැසිල් රාජපක්ෂත් ඔබතුමාත් බොහොම මහන්සියෙන් අපි ආගේ කරන පාර්ලිමේන්තු ප්‍රශ්නයක් ඇවොත් උත්තර දෙන අමතිවරු නියෝජ්‍ය අමතිවරු වශයෙන් ඒ සම්ප්‍රදාය ඉදිරියට ගෙනියනවායි කියලා. නමුත් ඒ ගෙනියන උනන්දුතාවය සහ ඉදිරි දැක්ම ඔබතුමාගේ ආණ්ඩුවේ ඒක ගෑවිලවත් නැහැ. පට්ටපල් හොරු කරන, බොරු කරන, වංචා කරන ආණ්ඩුවක් බට පත් වෙලා තිබෙනවා. ඒක ඊට වැඩි ස්ථාපිත කරලා තියෙනවා. අපි මේක අවුරුදු 4-5-6ක් මේ ගැන කියලා තියෙනවා. නමුත් එවලේ ප්‍රතික්ෂේප කළා දේශද්‍රෝහියෝ කියපු අය අද විමල් වීරවංශ නැකිලා කියනවා මෙන්න මේ රටේ ආර්ථික ඝාතකයෙක් ඉන්නවායි කියලා. කවුද කියලා කිව්වහම මුදල් අමාත්‍යගේ ලේකම් කියනවා. අපි කියනවා අපි එදා මේක කිව්වා. හැබැයි ආර්ථික ඒ ඝාතකයාට මේ ආරක්ෂාවට එන්න ඉඩ දුන්න විමල් වීරවංශයි ඉඩ දුන්නේ මේ අවස්ථාවේදී. හැබැයි මං හිතන්නේ මේක ඊට වැඩිය ඉදිරියෙන් යනවා. මේ අවස්ථාව මුදල් අමාත්‍යංශ ඇමති කවුද? අපේ අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපති. ඉතින් මේක ව්‍යංගයෙන් මහින්ද රාජපක්ෂ මුදල් ඇමතිටද මේක කියන්න හදන්නේ? එතුමා ඇයි මේ නින්දනක්ටද මේක ගැන ප්‍රකාශ කරන්නේ? අපි අහනවා විමල් වීරවංශගෙන් එතුමා මේක කිව්වනම් ජනාධිපති දැනුවත්වද ජනාධිපති කිව්වද කියන්න, නැත්නම් ඇයි මුදල් අමාත්‍යංශ ලේකම් මේ අවස්ථාවේ ඉලක්කය කරන්නේ? ඔබතුමාලගේ අපි බැසිල් රාජපක්ෂ ඇමතුමාගේ ලේකම් මම හිතන විදිහට අඩුගානේ ආතියක් මෙතේ කාර්ති ඝාතකයක් වුණාට
මුදල් ලෝක බැංකුවත ජාත්‍යන්තර මුදල් අරමුදලට යම් බොරු ව්‍යාජ ගිණුම්වත් දීලා ඉදිරියට ගෙනියන්න පුළුවන් හැකියාවක් තියෙනවා. නමුත් මහ බැංකුවේ අධිපති ඒ සම්බන්ධයෙන් මොනවද කියලා තියෙන්නේ? ඇයි ආ ඝාතකේ නොවේද? නැත්තම් මේ ඝාතේ ඒ ඝාතේ ගැන කියනවද? අපි කියන මේ තුන් දෙනාම රට නැති කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් අපට උත්තරයක් අවශ්‍යයි. මොකෝ විමල් වීරවංශ කියලා තියෙනවා. අඩු පොලියට ගන්න පුළුවන් හැකියාව තියෙනකොට ඇයි මේ වැඩි පොලියට ගන්නෙ? අපි අහනවා අපි මේක පෙන්නලා දුන්නා. මෙන්න මේ වගේ ටෙම්පල්ටන් ෆන්ඩ් එකෙන් සල්ලි ගත්තේ ඇයි? ඇයි HSBC එකෙන් ගත්තේ? මේව උත්තර දෙන්න ඕනේ. ඉතින් විමල් වීරවංශ දැන් අපි කියපුව එක අවුරුදු 4 5 6කට ඉස්සෙල්ලා දැන් කියන එක අපි අගය කරනවා. නමුත් මේ කියන්න යම් විදිහ හේතු සහගත උත්තරයක් තියෙනවා. මේක PB ජස්ට් දැන් අස් කරන්න ඕනේද? නැත්තම් අමාරු මූල්‍ය අරබුල් දෙක තිබෙනවද? ඒ අරබුතෙන් ගලවන්න PB ජස්ට්ගේ බෙල්ල දෙනවද? එහෙම දෙනව නම් ඇයි ඊට වැඩිය කටයුතු කරන මහ බැංකුවේ අධිපති ඒ සම්බන්ධයෙන් නිශ්ශබ්ද සිටින්නේ? ඊට පස්සේ ඒ එක කොටසක්. ඒතකොට කියනවා මේ මුදල් අමාත්‍යංශය පගා ගන්නවා කියලා. අපි මේ කියලා තියෙන එදා ඉඳන් අද වෙනකන් මේ දවසක වුණ එක නෙමෙයි හැම දවසම පගා ගන්නවා. අපි ඒක ඔප්පු කරලා ඉවරයි. ඒ නිසා තමයි සුප්‍රීම මුසාවිත් කිව්වේ කරුණාකර ගෙදර ඉන්න මේක සතුටුදායක තත්ත්වෙ නොයි කියලා. එහෙනම් ඇයි මේ ආර්ථික ඝාතකය කියන විමල් වීරංශ ගිහිල්ලා ගෙනාවේ? මෙතන මේ මහ සුප්‍රීම මුසාවිත් අහංතියක් තිබ්බා. තීපන්තේ දැන් කතා කරනවා නම් ප්‍රශ්නයක් තියෙනවා. ඊට වැඩිය මේක තවත් ස්ථාපිත වෙනවා. දිව ගුණසේකර පොදු කාර්ග සභාවේ සභාපති එතුමා කියනවා චීෆ් අකවුන්ටින් ඔෆිසර් මේ මුදල් අමාත්‍යංශයේ මේ ලේකම්ලු එයාගේ යටතේ ආයතන 48කට පාර්ලිමේන්තුවේ වාතාගතවත් කළා නැහැ කියලා. ඉතින් අමතුමනේ මේව තමයි අපි පොදු කාර්ග සභාවේ ඉදිරිපිට අපි හොයලා තිබ්බේ. දැන් මේ සම්බන්ධයෙන් දිව ගුණසේකරත් කිව්වහම මේකේ තියෙන ප්‍රශ්නේ තවත් උග්‍ර වෙනවා. දැන් අපි මේ කතා කරන්නේ ඔබතුමාගේ ආන්ඩ්‍රේ කියනවා කරුණාකර සයිනෝ ප්‍රයිවට් සයිනෝ ලංකා ප්‍රයිවට් ස්පා ලිමිටඩ් එකට මේ වරප්‍රසාද දෙන්න කියලා. ඒකට ඉස්සෙල්ලා ඔබතුමාලගේ කැබිනට් මණ්ඩලෙ ඉන්න මේ කැබිනට් ඇමතිවරු මොනවද මේ කියන්නේ ආර්ථික සම්බන්ධයෙන්? ඔබතුමාලා කියන වර්ධනයක් තියෙනවා කියලා. මහ බැංකුවේ අධිපති කියන 108ක් කියලා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන 105.6ක් තියෙනවා කියලා. මුදල් අමාත්‍යංශ කියන 106.75යි කියන්නේ කියලා. ඉතින් කවුද බොරු කියන්නේ? ඊට වැඩිය කුමා වෙල්ගම ඇමතුමා පාර්ලිමේන්තුව විතරක් නෙමෙයි බොමෝණක මගේ කරන එතුමගේ විනිවිදභාවය කෙලින්ම කියනවා. මට තියෙනවා පුද්ගලික බිස්නස් එකක්. මම ගියා අමාත්‍යංශයට. මම ඇමති කෙනෙක් කියලා බැලුවේ නෑ. මම ඒ රජයේ අමාත්‍ය රජයේ දෙපාර්තමේන්තුවේ අයට පගාව දීලා මගේ වැඩේ කරා කියලා. දැන් අපි විපක්ෂයේ මේක තමයි හැම අමාත්‍යංශ වෙනවා කියලා කියන්නේ. දැන් ඔබතුමාගේ ඇමතිම කියනකොට එතකොට දේශද්‍රෝහී කියලා තමාගේ ඇමතිවරුන්නේ කියනවද? අපි බොහොම සද්භාවයෙන් කිව්වේ මේ රටේ ආර්ථික මේ වගේ 115ක් 20ක් පගා ගහන නිසා මේ වගේ මේ පගා දෙන නිසා ගන්න නිසා හැම පැත්තෙම අද ජීවන වියදම ඉතාම අමාරු තත්ත්වයක් තියෙනවා කියලා. ඉතින් දැන් විමල් වීරවංශ එක කියනවා, දිව ගුණසේකර එක කියනවා, කුමා වෙල්ගම ඇමතුමා කියනවා, අපි ඊට වැඩි කියන්න අවශ්‍යද ඇමතුමනි? ඉතින් මම අගය කරනවා දැන්වත් මේ ඇමතිවරු පිළිගන්නවා එක්සත් ජාතිපක්ෂ කියන දේ. මේ රට හදන්න පුළුවන් එකම පක්ෂ එක්සත් ජාතිපක්ෂය කියන එක එදත් කියනවා, අපි අදත් කියනවා. ඒ සම්බන්ධයෙන් තමයි I like to quote this February 15th article of Mr. Vimal Veerawansa. Vimal calls for sweeping changes at finance ministry. So I don't know whether he's taking a pot shot at the president himself, the very president who appointed himself. Is he now sulking from unable to extinguish all the promises that he gave during the election? Is he not able to perform the housing that he basically said that he will be doing? He said he'll be building 200,000-300,000 houses a year. Has he not been able to fulfill this? And because of the non-fulfillment, now is the president, the secretary of finance, is held responsible for this? I don't know. These are matters that need to be looked into. But all we as the opposition say, we appreciate. At least in the late stage, all these guys are suddenly accepting this. The Amatumani, Eva Game Obutuma, Sanchara Karmante Gana. The me Sanchara Karmante, Mahitan Vimal, Basila Rajapaksa Amatumage, Amatian Chaturi. Api, me avasari Vardena Tino Kirapi Piligano. අපි නැහැ කිව්වේ නැහැ. ඔබතුමාගේ කාර්ක සභාවට ආවම කියනවා. නමුත් ඔබතුමාලා මේ යන මහ මාර්ගයේ මේක 100% යනවා කියලා පෙන්නගෙන ගියාට මේක ඇදගෙන යන බර කරත්තයක් බවට පත් වෙලා තිබෙනවා. ඔබතුමාලා කොතරම් කිව්වට මෙතන 110ක සංචාරකයෝ ඇවිල්ලා කියලා මම මේ අවස්ථාවේ ඉතාමත් ඕනේ කමින් කියනවා. බැසිල් රාජපක්ෂ මැතිතුමනි ඔබතුමා රටින් පිට ගිහිලා ආවමත් මෙතන කියන ඔන්න සුද්දෙක් ඇවිල්ලා ගියායි කියලා. මම මේක කියන්නේ ඕනකම ඇයි මම මෙතන කියන්නේ? ඔබතුමාලා දරන මහන්සිය
කිසිම ගණන් හැදිල්ලක් ඒ විදිහට එන්නේ නැහැ ඒක. ඒක අමුලික බොරුවක් නේ. මං කියන්නම්කෝ. හරි. මං කියන්නේ ඔබ කියන්නේ අඩුමාදින්නේ ට්‍රාන්ස්ලිට් එකටවත් එන්නේ නැහැ. මම එමුතුමා මං කියන්න ඇයි කියන්නේ. ඒ බොරු කියන්නේ ඔබතුමා එහෙම කියනවා. ඔබතුමාලා කියනවා නොවැම්බර් මාසෙ වෙනකම් මේක 110ක් ඇවිල්ලා තියෙනවා කියලා. මේ හෝටල් ඇසෝෂියේෂන් එක කියන මම ඒකත් ටේබල් කරන්නම්. Hotel hotel association kiyana worst occupancy period was in the month of november and december so how the hell how amathuma karuna kala ahagena indako mama hitwa mahanchiya wedakena basil rajapaksha gana yamak kiywa kiyala man eka nemei mokoma man kiyenawa bohoma mahanchiya wedakenna kiyala metana kiyanne john kills ayatanaya ekala kiyana star hotels plagued by low occupancy report november december obothuma la laksha 8 8 laksha 80000 october maase tibbeka මේක ලක්ෂ ලක්ෂ 10 මාර්කට අවසන් වුණා 2012 දැන් මෙතන කියන හොටෙල්ස් වල අඩුම කාලේ මේ දෙක කියලා. ඉතින් එහෙනම් මොනවද ඔබතුමාලා කියන්නේ? ඒව ඒ විතර නෙමෙයි. ඔබ දැන් ඔබතුමාගේ කෘෂිකර්ම ඇමති කියනවා අපි ඔබතුමාගේ කෘෂිකර්ම ඇමති කියනවා අපි මේ වලට බහින්නේ නැහැ කියලා. ඔබතුමා කියනවා අපි හොටෙලෙට යන්නේ නැහැ කියලා. එහෙනම් අපි ඉන්නේ මේ අපි ඉන්නේ ටිම්බක්තු වලද මේ මහත්තයෝ ඇමතිතුමෝ ඔබතුමලා හිතන්න එපා මේ ඔබතුමලා ආණ්ඩුවේ ඉන්නවම තමයි එහෙම යන්න බැරිවන්නේ විපක්ෂ අපි හැම කොනකට ගිහිල්ලා මේ ඒගොල්ලෝ කියන එක තමයි අපි කියන්නේ මේ ඔබතුමාලගේ ඇමතිවරු අන්න අන්න අර හිස්පුල් ඇමතිවරු දැබල මඩ කලුපේ කොහෙ සුද්ද වෙන්නද එහෙ මාස දෙකක් ඒගන් අතුර කරලා ඒ තියෙන වාකරේ තියෙන වෙයි නැත්තේ වාකරේ තියෙන පාලම කඩලා තියෙනවා දවස් 28ක් දැන් ඔබතුමා කියලා නැහැද ඇයි නැත්තේ ඇයි අර වාක් ඇයි නැත්තේ මං ගිහිලා තියෙන අර අර අතර තියෙන වාක් වාකරේ නෙමෙයි වාකරේ පහු කළා කිලෝමීටර් හැබැයි තිරුකුණාමලේ ඉඳන් මඩකලපට යන්න තියෙන පාලම අරහ ඔබතුමා කියනවාද වැඩ කරේ නැහැ කියලා මොකද ඉස්පුල මම ඔබතුමාට කිව්වා මඩකලපට එනවා කියලා ඔබතුමා කිව්වා එන්න එපා පාලම කැඩලා තියනවා කියලා. එහෙනම් මොනවද එන්නේ මන්ට කිව්වේ? මම ගියා බෝට්ටුවෙන් ඒ පැත්තට. මඩකලපට යන්න දුන්නේ ඉස්සල වැලිකන්දහරා. පාලම් පාරු දිනුනා, කින්නියා පාලම ඇදුවා, බුද්ධූර් පාලම ඇදුවා, උපාරු පාලම ඇදුවා, ගංගේ පාලම ඇදුවා, වාකරේ පාලම ඇදුවා. ඔබතුමා පාලම් හැදුවා. හැබැයි හදපු පාලම තරම් දැන් කඩලා කියන්නේ. මං අහනවා දැන් කඩලා නැද්ද කියලා. එන්න යන්නවා දැන්. මං අභියෝග කරනවා. හිස්පොල් ඇමුතුමා ඔබතුමා ඒ බොරු කියන්නේ. මට ගිය සුමාන එන්න කිව්වා මඩ කලපේ කිව්වා පාලම හැදලා නැහැ කියලා. මොනවද තව කියන්නේ? ඒක ඔබතුමා උත්තර දෙන්න පුළුවන් ඕන වෙලාවකට. මම කියනවා මේ සංචාරක කර්මාන්තය අද කාමර 14ක් තියෙනවා. කාමර 14,000ක් තියෙනවා. මේ 14,000ට කොහමද ලක්ෂ 10ක් එන්නේ? ඒ වගේ ඒ මදිවට මාලදිවනේ ලක්ෂ 975000ක් තියෙනවා මාලදිවනේ 975000ට ඒගොල්ලෝගේ එක දවසකට ඩොලර් 375ක් හම්බ වෙනවා කොළඹ කීයද හම්බ වෙන්නේ කොළඹ මේගොල්ලෝගේ සංචාරක කර්මාන්තයේ තියෙන මේ ටුවරිස්ට් බෝඩෙන් කියලා තියෙනවා US ඩොලර් 75යි දවසකට හම්බ වෙන්නේ කියලා ඉතින් එහෙනම් මෙහෙම කොහොමද මේ සංචාර කර්මාන්ත දෙකක් අතර තියෙන පරස්පරේ ඊගමෝට එන්න බැ ඔබතුමා හිතන්නේ මේ එන්න කොහටද ඔබතුමාද අපි යන්නේ නැත්තේ කොහෙද හරි යන්න නෑ ඔයලා කුඹුරට යන්නේ නෑ සිරිකොතට විතරයි අපි මඩකලපට යන්නේ නෑ අපි මඩකලපට යන්නේ නෑ අපි මීගමොට යන්නේ නෑ මේක හරි වැඩන්නේ ඔබතුමාලා හිතන්නේ අපි මේ ටිම්බක්තු වල ඉන්නවයි කියලා ඉතින් ඇමතුමා ඔබතුමාලගේ දත්ත තිබ්බට ගිහිල්ලා කරුණාකර හෝටල් වල අහන්න මොනවද තත්ත්වය කියලා ඔබතුමාලා මේ අවස්ථාවේ කියනවා මේ අවස්ථාවේ සැංගරිල යනවා කිංස්බරි යනවා ඔක්කොම යනවා ඒක බොහොම හොරයි මේ ගෙනාවට මේ රටේ මෙතරම් සල්ලි එනවා නම් මේ ලක්ෂ 10 තුලින් එන කොහෙද මේ මුදල් මේ විදේශ මුදල් ටික කොහෙද යන්නේ නෑ සත් අනේ ඇමතුමා අපිට ඒ වගේ කිසිම කුහක භාවයක් නැහැ. අපි මේක දේශපාලනය කරන්නේ අපි මේකෙන් ජීවත් වෙන්න නොවේයි. ඔබතුමාලා තමයි ඒක කරන්නේ. මතක තියාගන්න එක දෙයක්. අපි මේ කතා කරේ සංචාරක කර්මාන්තය අද මේ කතා කරන එක. ඔබතුමාලාගේ සංචාර කර්මාන්තය මතක තියාගන්න 100%30% කෝපරේට් ටැක්සස්. මූදට වැටෙනවද කියන්න. පාලං අදන් ඉස්සෙල්ලා ගංගාවල් කියක් නැගෙනහිර පළාතේ තියනවද කියන්න මූදට වැටෙන. ඇමතිතුමා ඒක හන්ද කර්මා කළා දන්නේ නැතිව කතා කරන්න බෑ ඇයි නොදන්නේ අපි හිත ඔබතුමා මේ ඇමති නිසා විතරක් දන්නේ ඔක කේරමල ඔබතුමාලා හිතන්නේ මම ඊයේ පෙරේදා ගියේ මම නැගෙනහිර පළාතේ ගංගාවල් කියන් දෙනවා මූදර වැටෙන
ඔබතුමා දන්නවනේ ගාමිණී සනාගත් එක හිටියම කොහොමද පොත්පත් වමනය කරේ කියලා. ඉතින් මේ අවස්ථාවේදී මේ මේ නැගෙනහිර බලන්න මන්ත්‍රීවරු හොටෙල් වල 130ක් ගෙවනවා කෝපරේට් ටැක්සස් වශයෙන්. පිටරට පිටරට කම්පැනි එක 110යි ගෙවන්නේ. ලංකාවේ ගංගාවල් වල කියන්න ඔබ ඔබතුමා මේ ඔඩර් ප්ලීස් ඔඩර් රවි රවි. ඔව් මම ඇමරිකන් සිටිසන් කෙනෙක් නෙමෙයි. මම ඇමරිකන් සිටිසන් පුරවැසියෙක් නෙමෙයි. මම ලංකාවේ පුරවැසියෙක්. ඔඩර් රවි කරනා නායක your time is finished. So please find me. මේ සම්බන්ධයෙන් මුළු මුළු වක්‍රශීලී ටැක්ස් එක 127ක් ගෙවනවා. මාලදිවෙන ගෙවන්නේ 106යි. ඉතින් මේ දෙක අතර තියෙන පරතරය මේකෙන් පේනවා. හොටෙල් අයිතිකරු කියනවා අපට මේ මොන ප්‍රෝඩාවක්ද මේ කරන්නේ. මේ මම මෙතන කමන්නේ මම කවුරු වෙනුවත් කතා කරත් මම ඒ වැඩ කරන ජනතාව වෙනුවත් කතා කරනවා. මම මෙතන නේෂන් පත්තරේ පෙබරවාරි මාසේ 3 වෙනිදා මම මේ අවස්ථාවේදී අපි ඔබතුමාගේ අවසර පරිදි මේක මුද්‍රණය කරන්න මම අවසර ඉල්ලනවා. මෙතන තියෙන්නේ නොවැම්බර් මාසේ දෙසැම්බර් මාසේ තමයි අඩුම වර්ෂය මේ සම්බන්ධයෙන්. ඉතින් මේ සම්බන්ධයෙන් ඔබතුමා ඇවිල්ලා අර හොටෙලේ another 2 minutes මේ සම්බන්ධයෙන් අපි අහනවා. ඒ වගේම තමයි ඔබතුමාලා මේ සම්බන්ධයෙන් බදු විරාම එල්ලනවා. අනිත් පැත්තේ නෙස්ලේ කම්පැනි 192ක් මේ රටේ තියෙන එකේ 104 රොයල්ටි එක 108ක් වැඩි කරන්න මුදල් අමාත්‍යාංශ හරි මහ බැංකුවත් ඒ දෙක අතරමැදි සම්බන්ධය ඇති කරගෙන මේ සම්බන්ධයෙන් මේ බදු විරාමයක් ඇති කරන්න දෙනවා. ඉතින් මේ සම්බන්ධය අද මිලියන් 780ක් ගෙවන නෙස්ලේ කම්පැනිය හෙට අනිද්දා මේක 104ක 108 කරනනම් ඒකෙන් මිලියන් 380ක් අඩු වෙනවා. මේ වගේද මේ රටේ ස්ට්‍රැටජික් ඩෙවලොප්මන්ට් කියන කම්පැනි ගෙනල්ලා එක පැත්තකින් බදු විරාම දෙනවා අනිත් පැත්තෙන් බදු ගෙවන කම්පැනි තවත් බදු විරාම දෙනවා. ඉතින් අහිංසක ළමයෙක් එදා ඉස්කෝලේ මුදල් ගෙවන්න බැහැ කියලා පොල් ගෙඩි හතරක් හොරගම් කරයි කියලා රුපියල් 50ක් දඩ ගෙවපු එවුවට ඒව සම්බන්ධයෙන් මේ වගේ සුද්ධන්ට මේ වගේ බදු විරාම දෙන එක විලිලැජ්ජාවක් නැද්ද? ඉතින් මේ සම්බන්ධයෙන් අපි අහන්නේ මේ රට සම්වර්ධන කරනවා කියන ශ්‍රී ලංකේක සම්වර්ධනයක් ඇති කරන එක විතරයි ආවත් කියන්නේ. මේ රටේ සුද්ධන්ත මේ දෙන බදු විරාම වලින් රට සම්වර්ධනය කරන්න බෑ. ඔබතුමාලා එක්සත් ජාතික පක්ෂයේ ඉලක්ක කරලා කිව්වේ ඒ බදු විරාම දෙනවා මේ බදු විරාම දෙනවා කියලා. අද මොනවද දෙන්නේ? හැම කොළඹ තියෙන බිම්මඟලක්ම සුද්ධත්ව විකුණනවා. ඉන්දියන් කම්පැනි වෙනවා, හොංකොං කම්පැනි වෙනවා, චීන කම්පැනික් වෙන්න පුළුවන්. අපේ ලාංකික මේ අවස්ථාව දෙන්නේ නැහැ. ඉතින් ඔබතුමාලා ස්ට්‍රැටජික් ඩෙවලොප්මන්ට් ඔබතුමා වෙන ලෝකේ ඉඳලා කතා කරන්නේ. ඔබතුමා